රමිට්ටෝනි මේ කාලකණ්ණි මිනිමරු පාදඩ ආණ්ඩුව හොඳින් හෝ නරකින් මේරට පාලනය කරන පීවරට මේ වෙලා යොමු වෙලා ඉන්නවා විශේෂයෙන්ම තමන්ගේ බලය රැක ගැනීම සඳහා මේ වෙනකොට මේ මිනිමරු ආණ්ඩුව අවසාන සටන ආරම්භ කරලා තියෙනවා ඔවුන්ගේ අවසාන අරමුණ වෙලා තියෙන්නේ මර්ධනය තුලින් කෙසේ හෝ මේ ජනතා හඬ නැත්නම් ජනතා විරෝධය මර්ධනය කිරීම ඒ සඳහා ඔවුන් මේ වෙනකොට මිනිස්සු පැහැරගෙන යෑම අත්අඩංගුවට ගැනීම ඝාතනය කිරීම ඇතුළු කරන්න පුළුවන් හැම පාහර වැඩක්ම කරමින් ඉන්නවා මේ වැඩේට මේ වෙනකොට ආණ්ඩුවේ නිලමරය පාවිච්චි කරමින් තියෙනවා තවත් මරණයක් මේ වෙනකොට හම්බන්තොට දිස්ත්‍රික්කෙන් වාර්තා වෙනවා සත් වශයෙන් මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ හම්බන්තොට පොලිස් බලවසමින් මීට ටික කාලයකට පෙර අමිල සම්පත් පෙරේරා කියන මේ ඝාතනයට ලක්වුණු තරුණයා ජීවත් වෙලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේමයි. මෝ අධ්‍යාපනය ලැබලා තියෙන්නේ හම්බන්තොට රාජපක්ෂ විද්‍යාලේ. මේ තරුණයා මේ ප්‍රදේශය තුල අධ්‍යාපනය ලැබලා උසස් පෙළ සමත් වෙලා ලකුණු දෙකක් අඩුකම නිසා විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච කෙනෙක්. මොයින් පස්සේ නිදහස් වෙළඳ කලාපයේ සේවයට ගිහින් තියෙනවා. පස්සේ කාලෙක තමන්ගේ ප්‍රදේශයේ තියෙන ෆැක්ටරි එකට ඇවිල්ලා ඒ ෆැක්ටරිය ටික කාලයක් වැඩ කරගෙන ඉඳිදී මේ නිශ්චිත මොහොත වෙනුවට ඌට රැකියාව අහිමි වෙච්ච කෙනෙක්. ਉਹ වයස අවුරුදු 28යි අවිවාහක පුද්ගලෙක්. ඔහුගේ මව පමණයි ඔහු සමග ජීවත් වෙන්නේ. මේ වෙනකොට මවත් අනාථයෙක් බවට පත් වෙලා තියෙනවා. මේ අමිල පහුගිය කාලය තුල මේ කාලකන්ණි ආණ්ඩුවට විරුද්ධව දිගින් දිගටම වැඩ කරපු පුද්ගලෙක් විශේෂයෙන්ම ගොවි සටන් වලදී ඍජුවම මැදිහත් වුණු මොහු නිරන්තරයෙන්ම රාජපක්ෂලා කරන කුප්ප කුපාඩි පාදඩ වැඩ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන වැඩේ කරගෙන ගින් තියෙනවා දැනට අපට ලැබිලා තියෙන ආරංචිය අනුව ඔහු දක්ෂ කතිකෙක් විශේෂයෙන්ම තමංග ප්‍රදේශයේ සිදුවෙන බොහෝ දේවල් ඔහු විවෘතව ප්‍රසිද්ධිය කතා කරපු පුද්ගලෙක් මේ නිසා ප්‍රදේශයේ ප්‍රාදේශීය කාලකන්ණි දේශපාලඥයන්ගේ උදහසට ලක් වෙලා තියෙනවා විශේෂයෙන්ම ඔබ දකින්නට ඇති ABC රූපවාහිනී සේවය මේ වෙනකොට නාමල් රාජපක්ෂ හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී කරලා තියෙන මූල්‍ය වංචාවක් එලි කරලා තිබුණා මේ තරුණයා මේ අදාළ සිද්ධිය තමන්ගේ ජංගම දුරකථනයේ යොදාගෙන ප්‍රදේශයේ කීප දෙනෙකුට පෙන්නලා ඔවුන් දැනුවත් කිරීම සිද්ධ කරලා තියෙනවා මේ වෙලාවේ නාමල් රාජපක්ෂගේ ඇටමිරිකන එක හෙන්චයියෙක් නාමල් රාජපක්ෂට මේක දැනුම් දීලා තියෙනවා මේ පුද්ගලයම තමයි පහුගිය දවස්වල ආර නාමල් රාජපක්ෂට රෙද්ද උස්සලා පෙන්වයි කියලා ප්‍රසිද්ධ වෙච්ච කාන්තාවටත් ප්‍රශ්න ඇති කරපු කණ්ඩායම අවසානයේදී මේ තරුණයා ඊයේ හවස දෙකක් තුනක් අතර විශේෂම තමන්ගේ නිවසටම ඇවිල්ලා එව නැත්තම් මේ අමිලගේ නිවසටම ඇවිල්ලා තමයි මොවුන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ අත්අඩංගුවට අරන් තියෙන්නේ ආණ්ඩුවේ නිලමරයෝ හැබැයි මුන් එකෙක්වත් යුනිෆෝම් ඇඳගෙන ඇවිල්ලා නැහැ මොවුන් ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍ය පොලිස් ජීප් එක මොවුන් පොලිස් ජීප් එකේ අර ඇවිල්ලා අමිලට එතනදිම පහර දීම සිද්ධ කරලා තියෙනවා ඒ වෙලාවේ ඔහුගේ මව පොලිසියෙන් අහලා තියෙනවා ඇයි මහත්තයෝ පුතාට ගහන්නේ කියන කාරණේ එතකොට අම්මට කියලා තියෙන්නේ තොගේ පුතාගේ කට වැඩි ඌ ඕන්වට වඩා දඟලනවා නාමල් මහත්තයාට අපහාස වෙන දේවල් කර කර ඉන්නවා ඒකයි මූ දැන් කරන්නේ ඉල්ලගෙන කන එක කියලා මේ වෙලාවේ මේ පහර දීම කරලා තියෙන්නේ අවුරුදු 45ක් 50ත් අතර වයසති පුද්ගලයෙක් කියලා තමයි ඒ මව සඳහන් කරන්නේ කොහොම වෙතත් මේ කාලකණ්ණි පොලිස් නිලධාරීන් එකෙක්වත් යුනිෆෝම් ඇඳලා නොසිටීමත් සහ මුන් එකෙක්ගවත් අංක නොතිබීම නිසා මුන්ගේ අනන්‍යතාවයේ තහවුරු කිරීම ගැටලුවක් වෙලා තියෙනවා. පහුගිය දවස්වල ඔබ දකින්නට ඇති කොළඹ ප්‍රදේශයේ ආපු පොලිස් නිලධාරීන් බහුතරයක් දෙනා තමන්ගේ යුනිෆෝම් ඇඳගෙන හිටියත් අංක ගහගෙන හිටියේ නැහැ. ඒ නිසා මුන්ට විරුද්ධව නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගත්තොත් අතිශයම දුෂ්කරයි. මොකද මුන්ගේ අංක නැතිකම නිසා. සාමාන්‍යයෙන් පොලිස් කාර්යයක අපි අඳුරගන්නේ නම ඉන්නේ මේ අංකෙන්. මේ නිසා මේ මව මේ මොහොතේ අපහසුයට පත් වෙලා ඉන්නවා මේ නිලධාරින් වෙන්වෙන්ව හඳුනා ගැනීම. හැබැයි ඒ මව විශ්වාස කරනවා මේ පුද්ගලයා හම්බන්තොට පොලිසියට සම්බන්ධ නාමල් රාජපක්ෂගේ ඇම්බැට්ටෝ කියන කාරණේ. ඉන් පස්සේ මව කියලා තියෙනවා තමන්ගේ පුතාට ගහපු එක ගැන මානව හිමිකම් කොමිෂමට යනවායි කියන කතාව. ඒ වෙලාවේ තෝ මානව හිමිකම් කොමිෂමට නෙමෙයි අහවල් එකට ගිහින් වර කියලා අම්මට බැනලා අම්මව පැත්තකට තල්ලු කරලා තොගේ පුතාට කුඩු පැකට් දෙකක් දාලා එල්ලුම් ගස් යවනවායි කියලා තමයි පොලිසිය අරගෙන ගිහින් තියෙන්නේ. මම ඒ වෙලාවේ පැහැදිලිවම දැකලා තියෙනවා ඔහුට දරුණු විදියට පහර දෙනවා. ඒ වගේම පහර දීලා අවසානයේදී ඔහු ජීප් එකට දාගෙන පොලිසිය ගිහින් තියෙනවා.
නිට්‍රෝණී අදාළ තරුණයා සම්බන්ධයෙන් මව කිහිප වතාවක්ම ඊයේ දිනය තුළ හම්බන්තොට පොලිසියට ගියාස කිසිම තොරතුරක් ලැබිලා නැහැ. ඉන්පස්සේ හැබැයි ඒ පොලිසියේ උයන පුද්ගලෙක් සිවිල් පුද්ගලෙක් කියලා තියෙනවා තමන් මේ තරුණයාව අරගෙනලා පහර දෙනවා දැක්කයි කියන කාරණේ. ඒ වගේම ඔහු කියනවා මේ පුද්ගලයායින් පස්සේ නැවත වතාවක් ජීප් එකේ දාගෙන අරගෙන ගියයි කියන කාරණේ. මේ වෙනකොට තවත් පුද්ගලෙක් එලි කරලා තියෙනවා. නම සඳහන් කරන්න අකමැති කෙනෙක් කියනවා විශේෂයෙන්ම පොලිසිය මේ පුද්ගලයා ගෙනවට පස්සේ කිහිප වතාවක්ම නාමල් රාජපක්ෂට දුරකථන ඇමතුම් දුන්නයි කියන කාරණේ. මිත්‍රෝනි, මේ වෙනකොට ආණ්ඩුව දෙන සමහර නියෝග සමහර නිලධාරීන් ක්‍රියාත්මක කරන්න කැමති නැහැ. ඒ නිසා තමයි පහුගිය දවස්වල ගෝල් පේස් එකේ එක්ස්ට්‍රේජ් එක අයින් කරන්න ආපු ASP ආවේ ගම්පහෙන්. ඒ හාල් පාරුව බොහොම පැහැදිලිව මේ ප්‍රසන්න රණතුංගගේ ඇම්බැට් එක. ප්‍රසන්න රණතුංග කියලා කියන්නේ ඉතිහාසය පුරාම තමන්ගේ කඩ යන එක වෙනුවෙන්, එහෙම නැත්නම් තමන් කඩ යන වලව්ව වෙනුවෙන් හොරකම් මැරකම් තක්කඩිකම් කරපු පාහරෙක්. ඒ නිසා තමයි ඌට මේ වෙනකොට පොලිසිය බාර දීලා තියෙන්නේ. කොහොමදත් මේ තරුණයායින් පස්සේ නාමල් රාජපක්ෂගේ ඇම්බැට්ටෝ අරන් ගිහින් තියෙන්නේ වැල්ලවාය ප්‍රදේශයට. ඔබට අපි මේ පෙරත් එලි කරා වැල්ලමාය මේ වෙනකොට විශාල වශයෙන් ගංජහෙන් පවතිනවා. කෙනෙකුට කියන්න පුළුවන් මේ ආණ්ඩුව එන්නේ ඉස්සල ඉඳන්ම වැල්ලවාය පැත්තේ ගංජා තිබුණයි කියන කාරණේ. ඒක ඇත්ත. හැබැයි ඩයන ගමගේට මේ වෙනකොට ප්‍රසිද්ධියේම වැල්ලවායේ ගංජහෙන් තියෙනවා. ඩයන ගමගේගේ මේ ගංජා හේන් වල විශාල වශයෙන් නීති විරෝධී සිද්ධි සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගංජා වැවීමට අමතරව මේ ස්ථානවල බරපතල අපරාධ සිද්ධ වෙනවා. මීට පෙරත් අපි එලි කරා මේ ගංජා හේනක තරුණෙක් ඝාතනය කරපු විදිය. කොහොමදත් මේ පුද්ගලයා ඩයන ගමගේගේ මේ වගේ හේනකට තමයි අරන් ගිහින් තියෙන්නේ. මේ ආණ්ඩුවේ නිලමැරයෝ මේ තරුණේ අරන් ගිහිල්ලා උට හොඳටම පහර දීලා තියෙනවා. පහර දීලා ඔහුගේ ජංගම දුරකථනේ අරගෙන තියෙනවා. අරගෙන ඔහුගේ ජංගම දුරකථනේ පරීක්ෂා කරලා ඒ ජංගම දුරකථනේ තිබුව සියලුම දත්ත ඔවුන් වෙනත් දත්ත ගබඩා කළ හැකි ආකාරයකට ගබඩා කරගෙන මේ දුරකථනය විනාශ කරලා තියෙනවා. විශේෂම විනාශ කරන්නට පෙර එක පොලිස් නිලධාරියෙක් මේ දුරකථනේ සිම් එක ගලවලා තමන්ට ගන්න හදලා තියෙනවා. ඒ වෙලාවේ එතන හිටපු ඉහළ පොලිස් නිලධාරියෙක් කියලා තියෙනවා හරකෝ ඕක ගන්න එපා, ඕක පස්සේ කොහොම හරි ඉමි නම්බර එක හොයාගෙන ආවොත් අපි ඔක්කොම අහු වෙනවා, ඒකින්ද ඕක ඔය ඔතනම දාලා විනාශ කරපන් කියන කාරණේ. ඉන්පස්සේ මේ තරුණයාට පහර දුන්න තැනදිම ඒක බිම තියලා ගලක් උඩ තියලා තලලා විනාශ කරලා තියෙනවා. මිත්‍රෝනි, ඉන්පස්සේ මේ තරුණයාට දරුණු දිදියට පහර දීලා ගහක බැඳලා ඔහුගේ ඇඳුම් අයින් කරලා ඔහුට දිමිගොටු දාලා තියෙනවා. දිමිගොටු දාලා ඔහුට කියලා තියෙනවා උඹ මේ වෙලාවේ මේ ඉල්ලගෙනයි කන්නේ, නාමල් මහත්තයාට වැඳලා සමාව ගන්න උඹ ලෑස්ති නම්. ඒක ප්‍රසිද්ධයින් පස්සේ වීඩියෝ කරලා උඹ මේ ආණ්ඩුව යන ක්‍රමය හරි මෙහෙම වුණොත් එහෙම නැත්තම් මේ තමන් මේ වගේ වැරදි කරේ එක එකාගේ පෙළඹවීමට තමන් ආයේ එහෙම දේවල් කරන්නේ නැහැයි කියලා වීඩියෝ එකක් හදන්න කැමති නම් තමන් උට යන්න දෙනවයි කියන කාරණේ. මිත්‍රෝනි, මේ සියලුම තොරතුරු ආවේ මේ පොලිස් නිලධාරීන් සමගම ගිය එක් තරුණ නිලධාරියෙක්ගෙන්. ඔහු මේ ආණ්ඩුවේ ඇම්බැට්ටෙක් නෙමෙයි, හැබැයි තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් තමන්ගේ වෘත්තිය කරන්න සිද්ධ වෙලා ඉන්න පුද්ගලෙක්. මිත්‍රෝනි, අවසානයේදී මේ තරුණයාට පහර දීලා එතනම ඝාතනය කරලා තියෙනවා. ඝාතනය කිරීමෙන් අවසානයේදී මේ වෙනකොට ඒ තරුණයා ඒ ගංජහෙන් ආසන්නයේම තියෙන අතුරු මාර්ගයකට දාලා ගිහින් තියෙනවා කියන එක තමයි මේ වෙනකොට එළි වෙලා තියෙන්නේ. මේ වෙනකොට පොලිස් පොත්වල සඳහන් වෙලා තියෙන්නේ අදාළ තරුණයා දෙපිසක්ස් අතර ඇතුණු ගැටුමකදී ඝාතනය වුණයි කියන කාරණේ. එහෙම නැත්නම් මේ වෙනකොට පොලිසිය ගොතලා තියෙන කතාව තමයි, ඒ වගේම නඩුකාරයට දනුන් දීලා තියෙන කාරණේ තමයි මේ තරුණයාට ගංජහේන් සම්බන්ධ ඇතුළු ගැටලුවකදී දෙගොල්ලක් අතර ගැටුමක් ඇති වුණා, එයින් ඌ ඝාතනය වුණයි කියන කාරණේ. මිත්‍රෝනි, මේ මිනිමරු කාලකන්ණී ආණ්ඩුව අද වෙනකොට ප්‍රසිද්ධියේ මිනිමරනවා. මීට සුළු වේලාවකට පෙර ඔබ දකින්නට ඇති පාර්ලිමේන්තු ඉදිරිපිට සටන් පාට කියමින් හිටපු තරුණයෝ 12 දෙනෙක් පැහැරගෙන ගිහින් තියෙනවා. දවසින් දවස මේ කාලකන්ණී ආණ්ඩුව හොඳින් හොන්නරකින් තමන්ගේ ග්‍රහණය තහවුරු කරගන්නට උත්සාහ කරනවා. මුන් සියලුම දෙනා මේ වෙනකොට ඉන්නේ මර බයෙන්. හැබැයි මේ කාලකන්ණී පාහර ආණ්ඩුවේ කණෙන් අල්ල නවත්තන්න අපි සියලුම දෙනාට අයිතියක් තියෙනවා.
අන්න ඒක කළ හැක්කේ ඔබටත් මටත්. මොකද විධායක හස්තාදායක අධිකරණ බලය තියෙන්නේ අපිට තාමත් නාමිකවත්. එහෙම නිසා මේ මොහොතේ නාමිකව හරි තියෙන මේ බලය පාවිච්චි කරලා මේ කාලකන්‍ය ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන්. කැයි ගෑණි දීලා හොටු ගෑණි ගන්න ක්‍රමයට නෙමෙයි. එහෙම නැත්නම් කලිසම් අඳින මහත්යෙක් වෙනුවට සරන් අඳින මහත්යෙක්වත් කෝට් අඳින මහත්යෙක්වත් නැත්නම් මහත්යෙක් වෙනුවට ගෑණියෙක් ගෙනෙල්ලවත් නෙමෙයි බොහොම පැහැදිලි ප්‍රතිපත්ති මේ වෙනසක් කර හැකි සමාජ දේශපාලන කණ්ඩායමකට පමණයි. අන්න ඒ සඳහා හැකියාවති වෙන දැක්මක් තිබෙන මිනිසුන්ගේ ලේ දහඩු දහඩියේ කඳුළු හඳුනන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට මිත්‍රනි අර්ගණති ජයග්‍රහණය නොමැති බව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සමට ජය.